साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स आनापान सतीयस्स परिपुन्ना सुभाविता अनुपुप्पं परिचिता यता बुद्धेन देशिता सोमं लोकं पबासेति अब्बामुतो चंदिमाति पिंगवत्नी भाग्यवत अरिहत असम समधिपदोत्तम බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ සූත්‍ර පිටකේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසිකේ සූත්‍ර 54න් දෙවනි භික්ෂු වර්ගයේ දෙවනි සූත්‍ර දේශනාවයි මහා රාහුලෝවාද සූත්‍රය. කලින් දේශනාවෙහිදී අපි සිහිපත් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේට තරුණ වයසේදී තථාගත බුදුරජාණන් වහන්සේ සමඟ පිණ්ඩපාති වඩිද්දී දිනක් ඒ බුදුරජාණන් වහන්සේගේ රූප ශ්‍රිය දැකලා තථාගත බුදු සිරුර කෙරෙහිත් තමන්ගේ සිරුර ගැනත් ඇලීමක් චන්දරාගයක් ඇති වුණා. ඒ චන්දරාගය ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම දුටුව බුදුනුවණි. ඒ මොහොතේම නාගාපලෝකණයෙන් රාහුල තෙරුන් වහන්සේ වෙත හැරිලා අවවාද කළා. රාහුල මේ රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, එසේම සිහි කළ යුතුයි කියලා. ඒ වෙලාවේ තවදුරටත් හික්මෙනු කැමැති රාහුල ස්වාමීන් වහන්සේ අහනවා, තථා භාග්‍යවතුන් වහන්සේ රූපය පමණක්ද, රූපය පමණක් නෙවෙයි නේද කියලා. නැවත බුදුරජාණන් දේශනා කරන රාහුල රූපය පමණක් නොවේ, වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥාණයත් මේ සියල්ලම උපාදානස්කන්ධ පහම අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා. එසේ අවවාද ලැබුණට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට හිතෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන ඉතාමත්ම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන ලැබෙන්නේ බොහොම දුර්ලභව. ඒ වාසනාවන් දෙකම දැන් මට ලැබුණා. එපමණක් නෙවෙයි, එවැනි බුදුරජාණන් වහන්සේ නමකගෙන් සුගතෝවාදයක් සම්මුඛයේ ලැබෙනවා නම් කොයිතරම් වාසනාවක්ද. තමන්ටම කියලා මටම කියලා අවවාදයක් බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවද? අපි කාටවත් එහෙම වාසනාවක් නැහැ ගොඩක් වෙලාවට. නමුත් රාහුල ස්වාමීන් වහන්සේට දායි වාසනාව ලැබුණා. සම්මුඛයේ ඉඳගෙන ඉදිරියේ ඉඳගෙනම කෙලින්ම අවවාද කළා, රාහුල රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මේ රූපය කෙරෙහි චන්දරාගය නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පණිවිඩකරුවෙක් කියවෙන්නේ නැහැ රාහුලට කියන්න රූපය ගැන ලෙන්න එපා කියලා, එහෙම කිව්වෙත් නැහැ. පස්සේ කියන්නම් කියලා තියාගත්තේ නැහැ. ඒ වෙලෙම ඒ ශ්‍රණයෙම බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඒ නිසා සුගතෝ වාදය ලැබුණට පස්සේ කවරෙක් නම් ප්‍රමාද වෙනවද? එහෙම අවවාදය ලැබිලා දැන් මොකටද මම පිණ්ඩපාත යන්නේ? ඒ නිසා මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවම අද කරන්න ඕනේ කියලා පිණ්ඩපාත ගමන නැවැත්තුවා. නවත්තල එහෙමම පාත්‍රයත් ගහක් මුලින් තියලා ඒ ගහ මුලම එරමිනිය ගොතාගෙන පලක් බැඳගෙන වාඩි වුණා. කය ඍජු කරගත්තා. එහෙම කය ඍජු කරගෙන සිහි යොමු කරා රූපයට. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතයන්ගෙන් සැදුම්ලත් මේ රූපය අනිත්‍යයි, දුකයි, අසුබයි, අනාත්මයි. අනිත්‍යයි, දුකයි, අසුබයි, අනාත්මයි. ඔය වචන හතරෙන් රාහුල ස්වාමීන් වහන්සේ භාවනාව පටන් ගත්තා. එසේ භාවනා කරන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ, එකාතකින් ගත්තොත් රාහුල ස්වාමීන් වහන්සේගේම උපාධ්‍යයන් වහන්සේ,
ටිකක් ප්‍රමාද වෙලා පිණ්ඩපාතේ වඩිද්දී රාහුල ස්වාමීන් වහන්සේ කය ඍජු කරගෙන නිසල්මන්ව බොහොම සමබර ඉරියව්වකින් භාවනා කරන දුටුවා. එහෙම දැකලා ඒ රුක්මුල වෙත පැමිණිච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සිහිය ප්‍රමුඛ කරගෙන භාවනා වඩන රාහුල ස්වාමීන් වහන්සේට අවවාදයක් කළා. රාහුල ආනාපාන සතිය වඩන්න. රාහුල ආනාපාන සතිය වඩන්න. වඩන ලද ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියලා අවවාද කළා. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමග වාසය කරද්දී එක විහරණයක් තියෙනවා, තනිව වාසය කරද්දී තවත් විහරණයක් තියෙනවා. සාරිපුත්ත මහමුගලන් ස්වාමීන් වහන්සේලා දෙන්නමගේ විහරණ අතර තනිව වාසය කරද්දී නම් උදෑසන පිණ්ඩපාතේ වැඩලා ඒ සාමාන්‍ය විදිහට කටයුතු කරනවා තනිව වාසය කරනවා නම්. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ සමග එක විහාරයේ වාසය කරනවා නම්, බොහෝ පිරිසත් එක්ක වාසය කරනවා නම්, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිසත් පිණ්ඩපාතේ වැඩියට පස්සේ තමන් වහන්සේලා දෙනමම විහාරචාරිකාවේ වඩිනවා. මොකද බොහෝ දිනක ඉන්න තැන සතුටු කරන්නත් පුළුවන්, සතුටු නොවෙන්නත් පුළුවන්. නමුත් ඒ අයට අනුග්‍රහ කරන්න ඕනේ කියලා සුව දුක් විමසනවා. අසනීප වෙච්ච අයට ගිහිල්ලා කතා කරන මොනවද වළඳන්න කැමති කියලා අහනවා. එහෙම දෙයක් තියෙනවා ගෙනත් දෙනවා. ඒ වගේම තරුණ ස්වාමීන් වහන්සේලා හමු වුණොත් බොහොම කැමැත්තෙන් මේ පිළිවෙත් පුරන්නට හරතියේ දෙන්න එපා, මේ ශාසනය නොඇලී වාසය කරන්න එපා, මේක දුර්ලභ ශාසනයක් කියලා අවවාද කරනවා. ඇමදුපු නැති තැනක් තිබුණොත් මිදුලක් හරි කුටියක් හරි එක අමදිනවා. දොරජනල් වහලා නැති තැනක් තිබුණොත් කුටියක ඒව වහනවා. හරියට තමන්ගේ ගෙදරක් පරිස්සම් කරන කෙනෙක් වගේ මේ ශාසනය ආරක්ෂා කරගත්තු රැකවල්ලාපු ස්වාමින්වහන්සේලා දෙනමක්. ඒ විහාරයේ කටයුතු කළා. ටිකක් ප්‍රමාද වෙලා තමයි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ ඉද්දී පිණ්ඩපාතේ වැඩින. එදත් ඒ වගේ පසුව තමයි පිණ්ඩපාතේ වැඩි. හරියට සක්විති රජතුමා පිරිවර සමග ඉදිරියෙන් යවලා පරිනායක රත්නය පසුපසින් සංවිධානය කරමින් එනවා, කටයුතු හොයා බලමින් එනවා වගේ. අන්න එසේ වඩින වෙලාවේ තමයි රාහුල ස්වාමීන් වහන්සේ කය ඍජු කරගෙන පලක් බැඳගෙන භාවනා කරන දැකලා රාහුලය ආනාපාන සතිය වඩන්න, රාහුලය ආනාපාන සතිය වඩන්න. බොහෝ කොට වඩන ලද ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියන මේ අවවාදය සිදු කළා. එදා මේ දහවල් වරුවේ රාහුල ස්වාමීන් වහන්සේට හිතුනේ නැහැ, දැන් මම පිණ්ඩපාතේ වැඩියේ නැහනේ, බුදුරජාණන් වහන්සේ මට දාන ටිකක්වත් දෙවයිද, ආනන්ද ස්වාමීන් වහන්සේ අතේවත් වේවයිද, මගේ උපාධ්‍යයන් වහන්සේ දැක්කනේ මම භාවනා කරනවා, අඩුමතරම් උන්වහන්සේවත් වේවයිද, එහෙම සිතිවිල්ලක්වත් ස්වාමීන් වහන්සේට ඇති වුණේ නැහැ. සැබවින් මෙදා බුදුරජාණන් වහන්සේත් දාන එව්වේ නැහැ, ආනන්ද ස්වාමීන් වහන්සේත් දාන ටිකක්වත් එව්වේ නැහැ, සාරිපුත්ත මහරහතන් වහන්සේ දාන ටිකක් එව්වෙත් නැහැ. අද මේ රාහුලයන් කායගත සති නම් වූ අමෘතයෙන් වළඳනවා ඇතිය කියලා බුදුරජාණන් වහන්සේ නිදහසේ භාවනා කරන්න ඉඩ දීලා ආහාරයෙන් වෙහෙසටපත් කෙරෙව්වේ නැහැ කියනවා. ඒ නිසා එහෙම ලැබෙනවා නම් හොඳයි කියලා හිතක්වත් නැති නිසා ඒ ගැන මොන අවමානයක්ද, අභිමානයක්ද? දාන ලැබුණ නැහැ කියලා දුකකුත් නැහැ, ලැබුණා කියලා සතුටකුත් නැහැ. ඒකේ අදහසක් වන්නේ මේ ආහාර ගැන, කෑම ගැන අදහසක් නැහැ. ආහාරය වනාහි ජීවිතය පවත්වන්න පමණයි ඒක නියතයක් නෙවෙයි. ලැබුණොත් වළඳනවා, නැත්තම් නොවළඳ ඉන්නවයි කියන මේ ස්වභාවය තමයි ඒ උතුමන් වහන්සේට තිබුණේ. ඒ කියන්නේ භාවනාව ආහාරයටත් වඩා උසස් කොටයි දා සැලකුවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉඩ දුන්නා අමෘතය වළඳන්නට. උපාධ්‍යයන් වහන්සේ තේ බව දැනගෙන හිටියා. එදා හවස් වරුව දක්වාම, සන්ධ්‍යා භාගය දක්වාම රාහුල ස්වාමීන් වහන්සේ මේ එකම ඉරියව්වෙන් බුදුරජාණන් වහන්සේ දීප අවවාදය පිළිපදිමින් සිටියා. සම්මුඛයෙන් අවවාද කළේ, සුගතාවාදීන ලැබුණේ, බුදුරජාණන් වහන්සේට අහු වුණානේ, මම රූපය ගැන වැරදියට හිතලා, දැන් ඒ නිසා ඒට දඬුවමක් වින්දා වගේ තමන් වහන්සේ හොඳට ඒ භාවනා වැඩුවා. නමුත් ඒ භාවනා අතරදී ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවිල්ලා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ මනසිකාර කළේ නැහැ, ආවර්චනා කළේ නැහැ බුදුරජාණන් වහන්සේ කවර කමටහනක් දුන්නේ. ඒකයි යෝජනා කළේ කය ඍජු කරගෙන කරන්න පුළුවන්, කොන්ද කෙලින් තියන් කරන්න පුළුවන් හොඳම භාවනාව ආනාපානසති භාවනාවනේ. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ අනුශාසනා කළේ රාහුලය ආනාපානසතිය වඩන්න. බුදුරජාණන් වහන්සේ අනුශාසනාව නම් ඉටු කළා. එක වරුවක්ම අනිත්‍ය භාවනාව වැඩුවා. නමුත් ගුරුතුමන් වහන්සේගේ අවවාදය තාම ඉටු කරන්න බැරි වුණා.
මේ අකීකරු රාහුල ආචාර්යයන් වහන්සේලගේ අවවාද පිළිගන්නේ නැහැ කියන නිඳාව මොකටද මන් ලබන්නේ? එහෙම ලැබීමට වඩා එහෙම ලැබමින් ජීවත් වීම සුදුසු වන්නේ නැහැ. ඒ නිසා මම ආචාර්යයන් වහන්සේගේ අවවාදයත් පිළිපදින්න ඕනේ, ඒ ගැන අහගන්න ඕනේ කියලා භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා වැඩම කළා. වැඩම කළා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසව වාඩි වුණා. එකත් පසව වාඩි වුණ ආයුෂ්මත් රාහුල ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් මෙසේ ඇසුවා. ස්වාමීනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද ආනාපාන සතිය මහත්ඵල වේද, මහානිසංස වේද? ආනාපාන සති භාවනාව ගැනයි ප්‍රශ්නය ඇහුවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිතුවා, පිණ්ඩපාති වඩින වෙලාවේ රූප කමඨහන දුන්නේ ඉතා කෙටියෙන්. විස්තර කරලා කියා දෙන්නත් බැරි වුණා. එන ආනාපාන සතිය වඩන්න පෙර මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳ මනවින් විපස්සනා කරන හැටි, භාවනා කරන හැටි කියලා දීලා අවසානෙට ආනාපාන සතිය ගැන විස්තර කරන්නයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කළේ. මේ මහා රාහුලෝවාද සූත්‍රය රාහුල ස්වාමීන් වහන්සේට කරපු අවවාදයයි. මම කියලා ගන්න මේ ශරීරය, මේ ජීවිතීන්ද්‍රිය ප්‍රතිබද්ධ, ඒ කියන්නේ ශරීරයේ ප්‍රාණයක් තියෙනවනේ, ප්‍රාණයට කියන ජීවිතීන්ද්‍රිය කියලා. හිත සහිත වූ මේ කය ජීවිතයක් කියනවා. ස්කන්ධ පහක් කියනවා, රූපය කියලා ගන්න රූප කොටස, වේදනා සංඥා සංකාර විඥාන නාම කොටස වශයෙන් ගණනවා. ඒතර නාමයේ රූපය එකතුවක් වෙන මේ ජීවිතේ තියෙනවා පඨවි ධාතුවක්. ඒ රූප කොටස රූපය පිළිබඳව මුලින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ මොකද? භාවනාවකදී හොඳින්ම වැටහෙන්නේ මුලින් රූපය. මොකද රූපය ඇසට ප්‍රකටයි, අතට අහු වෙනවා, දැනෙනවා. හිත කියන එකේ මහු වෙන්නේ නැහැ. ඒ නිසා හිත ඊළඟට වඩනවා. මුලින් රූපයේ බෙද බෙදා බලන්න කියනවා පඨවි ධාතුවක් තියෙනවා, තද කොටසක්. මේකයි කෙස්, ලෝම, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට ඇට මිදුළු වැනි පඨවි ධාතු කොටස් තියෙනවා. වකුගඩුව, හෘද මාංශය, අකුමාව, දලඹ සිවි, ඇලදිව, පපු මස, බඩවැල්, කුඩා බඩවැල්, නොපැසුණු ආහාර මල, ආහාර මල කියන මේ කොටස් 20ක් තියෙනවා. දැන් මම කියලා ගන්නේ කෙස්ද, ලෝමද, නියපොතුද, දත්ද, සමද, මස්ද, නහරද? මේ නහර මම කියන්න පුළුවන්ද? ඇටවලට මම කියනවද? පුද්ගලයෙක් කියන්න පුළුවන්ද? ඇටමිදුළු වලට එහෙම කියන්න පුළුවන්ද? මේ වකුගඩු දෙක මමද? හදවත මමද? අක්මාව මමද? දලඹ සිවිය මමද? ඇලදිව මමද? පෙනහලු මමද? බඩවැල මමද? කුඩා බඩවැල මමද? නොපැසුණු ආහාර මමද? ආහාර මල මමද? ඔන්නෝමයි විස්තර කරන්න. එනම් මේ ධාතු මනසිකාර භාවනා කරද්දී එකින් එකට අර හතර මං හන්දියක තියෙන ගව මඩුවක, ගව ඝාතනාගාරයක ගව ඝාතකයෙක්ව අතවැසියෙක් ගවයෙක් මරලා කෑලිවලට කපලා හතරට පළලා කොක්කෙල්ල තියෙනවා. ආන්නේ වගේ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන්නේ. මේ ශරීරය හතරට පළුව වෙනවා. මේ ධාතු හතරට විමසමින් බෙදමින් භාවනා කරොත් ඒකේ තවත් බෙදන්න පුළුවන් පඨවි ධාතුව කොටස් 20කට. එහෙනම් කෙස් කියලා ගත්තොත් එතන මම නෑ, සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ. ලෝම විතරක් වෙන් කරලා ගත්තොත් එතන සත්වේ පුද්ගලයෙක් නෑ. ආන්නේ විදියට නියපොතුද, දද්ද, සමද මේ කියන කොටස් වෙන වෙනම බලන්නයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ. එහෙම බලනකොට පෙනී යනවා, ප්‍රකට වෙනවා, මෙතන මම කියලා කෙනෙක් නෑ, සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නෑ. තියෙන්නේ කෙස්ලොම්, නියපොත්, සම්මස්, නහර, ඇට ඇට මිදුළු, වකුගරු ටික, බඩවැලක්. දැන් බඩවැලක් කරගෙන ඇහුවොත් මේ මමද ඔබද කියලා කියන්න බෑ. අපි දැන් සමහර විට තමන්ට ආදරය කරන, තමන් තව කෙනෙකුට ආදරය කරනවා, අපි කියන ආලය කරනවායි කියනවා. මේ ආලය කලේ බඩවැලටද, ආලය කලේ ඇලදිවටද, ආලය කලේ වමනටද, ආලය කලේ අසුචිවලටද? කවුරුවත් කියන්නේ මම ආලය කරන්නේ ඔබේ අසුචිවලට, මම ආලය කරේ බඩවැලට. මම නම් අහලා නැහැ මේ සමාජයේ ගීත තියෙන ඕන තරම්. එක ගීතයකවත් කියන්නේ මම බඩවැලට ආදරය, මම වමනට ආදරය කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනව ඔබ ආදරය කරලා තියෙන බඩවැල් වලට, ඔබ ආදරය කරලා තියෙන වමනට, ඔබ ආදරය කරලා තියෙන අසචිවලට.
තොර මෙහෙම කියන්නේ මොකටද? සමහර අයට මේක මෙහෙම ප්‍රියමනාප නැති වෙන්න පුළුවන්. නමුත් සම්මෝහය දුරු කරගෙන යථාබෝධිය පිණිස මේ ඇලුනේ කාටද? ඇලුනේ කුමකටද? දැන් මේ ඇලෙන්නේ රූපේර නෙවෙයි නම් රූපේ ලස්සන වෙන්න ඕනේ නේද? දැන් ගොඩක් විවාහ වෙන්න ගියාට පස්සේ ෆොටෝ බලලා, මනමාලි බලලා, මනමාලය බලලා ඔක්කොම කරලා තමයි කසාද බඳින්නේ. එතකොට ඇලුනේ රූපේර නෙවෙයි නම් කියන්නේ හදවතට බැඳුණා කියලා හදවතට බැඳුණා නම් නහය කොහේ තිබුණත් කමක් නැහැ. කට ඇද වුණත් කමක් නැහැ. දත් ටික ඉස්සරහට આવත් කමක් නැහැ. දැල් දාලා අදින්න ඕනේ නැහැ ඒක. ඇයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද මම රූපේර නෙවෙයි ඇලුම් කළේ. මම ඇලුම් කළේ කයට නෙවෙයි සිතටයි. එහෙම කියනවා. මටත් ඇහිලා තියෙනවා. ඉතින් කොහොම කිව්වත් අන්තිමට බලනකොට ලොකු බොරුවක් ඉඳලා තියෙන්නේ. හොරෙක් බැඳලා තියෙන්නේ කොහෙටද? රූපයට. රූපේ හොයන කොණ්ඩේ දිගද බලනවා, දත් සුදුද බලනවා, නහය කොහොමද බලනවා, කන් දෙක ලස්සනද බලනවා, ශරීර අවයව එකින් එකට හොයලා බලලා තමයි ඒවා හිතට කැපෙනව නම් තමයි විවාහ වෙන්නේ. දැන් මනමාලිය කීයක් බලලාද සාමාන්‍ය විවාහ වෙන්නේ? ගොඩක් බලනවානේ. සමහරට ගොඩක් වියදම් ගෙවල් දොරවල් බලන්න ගිහිල්ලාම. නැත්තම් එන අයට සංග්‍රහ කරලම ගොඩක් වියදම්. ඇයි අර හිතට කැපෙන දත් ටික ආවේ නැහැ. හම ආවේ නැතාම. ඒ වගේ හමක් එන්න ඕනේ. ඒ වගේ උස තියෙන්න ඕනේ. දැන් මේ බලලා තියෙන්නේ උස මිටිකම් වශයෙන්, වරණ දුර්වරණ වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ අපට වෙන්කට දෙන්නා වූ පඨවි ධාතු. හොඳට බලන්න පේන්නේ මොනවද? ඇස් දෙකට හොඳටම. පඨවි ධාතු. එහෙනම් මේ පඨවි ධාතුව කෙරේ තියෙන සම්මෝහය ගැන දන්නවනම් සත්වයා කවදාවත් ඇලුම් කරන්නේ නැහැ. තමන්ගේ ශරීරයේ මුලින් අජ්ජත්තව තමා තුලින් බලනවා. තමා තුල මොනවද තියෙන්නේ? කෙස් ලොම් නියදත්. මේවා වෙන් කරලා බැලුවම මේ කෙස් මම නෙවෙයි, මේ බඩවැල මම නෙවෙයි, මේ නොපැසුණු ආහාර කියන්නේ වමනේ. වමන ටිකක් එළියට ආවොත් කොච්චර ආදරය කරත් ඒක අල්ලන්න යන්නේ නෑ. ගඳයි, කැමති නෑ. එහෙනම් මේක වහලා දාලා මහලා දාලා තියනකම් අපි ඇලුම් කරනවා. මේකේ ඇතුලේ තියෙන ඇත්ත එළියට ආපු දවසට දුවනවා, ඉන්නේ නැහැ. එහෙනම් ප්‍රේමේ හමාරයි ඇතුළ එළියට හැරුණොත්. සමහරට පිළිකා හැදෙනවා කටේ. පිළිකා හැදුනට පස්සේ කට ගෙවි ගෙවි යනවා, කුණු වෙනවා. එහෙම එක පැත්තක මූණ ගෙවිලා යනකොට සමහරට කට මතු වෙනවා, දත් මතු වෙනවා. ඊට පස්සේ කෙළ බේරෙනවා. දැන් එදා ලස්සනට මූණ වැහිලා ඉන්නකොට ඕන තරම් අය පෙම්බැන්දා. දැන් පෙම් බඳින්න කෙනෙක් නැහැ. පිළිකා රෝහලේ වාට්ටුවක ඇඳක තමයි පෙම් බඳින්නේ. කවුද යාට පෙම් බඳින්නේ? වෛද්‍යවරු, හෙදියෝ, උපස්ථායකයෝ විතරයි. අර ප්‍රේම කරපු කිසි දෙනෙක් එන්නේ නැමකො කෙළ බේරෙනවා. කෙළ බේරෙන ඇයි මේ කෙළ බේරෙන එක නවතින්නේ? කම්මුලෙන්. දැන් කම්මුල ගෙවිලා ගිහිල්ලා කුණු වෙලා ගිහිල්ලා පණුවොත් බේරෙනවා. මේ ගොඩක් අය මන්ද දැකලා ඇති. පිළිකා රෝහලට ගිහින් තියෙනවනම් එහෙමයි ඉන්නවා. ඒතොර එදා පෙම් බැන්දේ හිතට නම් කෙල බේරෙද්දිත්, මම මේ සම්මුතියෙන් කියන්නේ කෙල බේරෙද්දිත් පෙම් බඳින්න පුළුවන් වෙනවා. එදා පෙම් බැඳේ මූණට නම් මූණ නැති වුණාට පස්සේ ප්‍රේමයත් හමාරයි. එහෙනම් ඔය මුලාවේ තමයි අපි හැමදෙනාම ඉන්නේ. මේක හොඳයි, මේක ලස්සනයි, මේක මගේමයි කියලා තමයි අපි අරගෙන ඉන්නේ. මේ රූපයටමයි සත්‍ය මුලා වෙලා තියෙන්නේ. මේ රූපයේ තියෙන දරුණු ගොරෝසු බව, එකට බැඳුණු බව ලිහිල් කරන්න බුදුරජාණන් වහන්සේ බෙදනවා කොටස් 20කට. දැන් අර එකට බැඳලා තිබිච්ච මල්ල ලිහනවා. ලිහලා මේ මුංගෙ, මේ මෑය, මේ කඩලය, මේ කව්පිය කියලා වෙන වෙනම ගොඩවල් ගන්නවා. ආන්නේ තමයි මේ කිව්වේ. දැන් කව්පි මුං නෙවෙයි කිව්වේ, මොනවාද? කෙස්, ලොම්, නියදත්, බඩවැල් වගේ තමයි කිව්වේ. ඒතර ඒව ගැන කියනකොට අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ මේ බණ අහන ගමන් කාටවත් ප්‍රේම කරන්න. ඇයි ප්‍රේම කරන්න බැරි? මම ප්‍රේම කරලා තියෙන්නේ කුණු වෙලා යන බඩවැලකට, වමන ටිහකට, අසුචි ටිහකට, අසුචි පිඬකට. එහෙමද නැද්ද කියලා ඔබම කල්පනා කරන්න. මම කියන නිසා නෙවෙයි, හොඳට කල්පනා කරන්න. බය වෙන්න එපා. මෙහෙම කල්පනා කරා මගේ පෞල් ජීවිතේ කැඩිලා යයිද? එහෙම හිතන්න එපා. එහෙම කැඩෙනවා නම් කොච්චර දෙයක්ද? එහෙම කැඩෙන්නේ නැහැ. ඒවා කොච්චර කල්පනා කළත් ලේසි පහසු දෙයක් නෙවෙයි මේ වත්තරින එක. නමුත් අපිට අවබෝධයක් ඇති වෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ රූපේ මිදිලා යන්නට, මේ සසරින් මිදිලා යන්නට. මේ ආත්මෙනම් බුලත් වට්ටියක් අරන් ගිහිල්ලා තව කෙනෙක්ට බැල්මෙහෙලලා අහු වුණා, ලබන ආත්මෙනම් ආය අහු වෙන්නේ නැහැ. ආයේ මුදුමාරු කරන්නේ
නෑ ඇතගලි බඳින්නේ නෑ පෝරු නගින්නේ නෑ මොකටද නගින්නේ පෝරුවකට දුක් විඳින්න දැන් ස්වාමීන් වහන්සේලා නැති නිසා අපිට ඉරිසියාවට ඔහොම කියනවා කියලා කියයි නෑ එහෙම කරන්නේ ඕන්න හොඳට වල බලන්නකෝ පෝරු නැගපු වෙලට වෙච්ච දේ අන්තිමට පොළු වලින් ගහන්නේ නේද වලඳෙන් ගහන්නේ වලල්ල වගේ බෙල්ලේ තියෙන අර වාටිය මොකේද හට්ටි මැද ටික කුඩු වෙනවා බෙල්ලේ වැටෙනවා ඉතින් අර ප්‍රීති ප්‍රමෝදයෙන් හරි සතුටින් මේ රූප දෙකක් එකතු වුණා ඇයි එකතු වුනේ දැහැමින් සෙමින් දරුවන් ලැබමින් ජීවත් වෙයි ඒක සම්මුති ලෝකේ පැවැත්ම ඒ කියන්නේ දරුවෝ බිහි කරනවා ජාතිය වර්ධනය කරනවා ජාති මාමක වෙනවා සිංහල ජාතිය සිංහලයේ දිනු කරනවා කියලා කියනවා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි කතා කරනකොට අපිට එහෙම ජාති වර්ධනය ගැන කතා කරන්න වෙනවා ජාතිපි දුක්ඛ ඉපදීමම දුකයි එහෙනම් අපි කියන්නේ මොකද්ද පරමාර්ථ වශයෙන් ගත්තොත් තව කෙනෙක් ඉපදෙනවා උපද්දනවා කියන්නේ දුක පටල ගන්න එපා සම්මුතියෙන් ඔබ ජාති වර්ධනය කරන්න හැබැයි පරමාර්ථ වශයෙන් හිතන්න ජාතිපි දුක්ඛ එහෙනම් ඒ දුකට තමයි අපි මේ තවත් කෙනෙක්ව හවුල් කරගත්තේ තනියෙන් දුක් විඳින්නත් අමාරු කොට තව කෙනෙකුත් එල්ලගෙන අපි දුක් විඳිනවා ඔයත් එන්න මාත් එක දුක් විඳින්න මට තනියෙන් දුක් විඳින කම්මැලිමයා ඒ නිසා ඔයත් එන්න කියලා තමයි මේ ආරාධනා කළේ ඊට පස්සේ දෙන්නත් එක්කම තකට තක දුක් විඳිනවා ඒකට තවත් පාළු වුණාට පස්සේ තව දෙතුන් දෙනෙක් ගෙන්න ගන්නවා ආරාධනා කරලා ගෙන්න ගන්නවා කොහෙන්ද දිව්‍ය ලෝකෙන් වෙන්නත් පුළුවන් පෙරේත ලෝකෙන් වෙන්නත් පුළුවන් අපි දන්නේ මොන ලෝකෙන් එනවද කියලා කොහොම හරි එනවා කවුද දරුවෝ ඊට පස්සේ එයාලත් ලෑස්ති වෙනවා මේ ජීවිතේ ආයි දුක් විඳින්න දැන් මේ තද කරගෙන ඇඳුම් ඇඳගෙන මොකටද ලෑස්ති වෙන්නේ කිරිබි ළමකටද මේ ලෑස්ති වෙන්නේ? බත් කාලමකටද මේ ලෑස්ති වෙන්නේ? කුඩා ළමයි ලොකු වෙන. ලොකු වෙලා මොකද්ද කරන්න යන්නේ? දුක් විඳින එක. එහෙනම් මේ කතා කරන්නේ තනිකරම පරමාර්ථයක්. මේක සම්මුතියත් එක්ක පටලගෙන ගැටෙන්න එපා. සම්මුතිය කොහොමද මම කිව්වා නැතත් ඔය මිනිස්සු කොහොමද ජීවත් වෙනවමයි. ඔබ කුඹුරු කොටනවමයි, ඔබ කෑම කනවමයි, වළං හොදනව ඔක නවත්තන්න බෑ මම බන කිව්වට. හැබැයි දැනගෙන ඉන්න ඕනේ මේ සැපයි සැපයි කිය කිය විඳින්නේ මහා දුකක් පැමිණි දුක් පැනලසයි කිය කිය යන්නේ කොහෙද දුක් විඳින්න එහෙනම් මේ දුකක වැටිලා රැවටිලා අර ලැජ්ජාවට ගෙන අපි රැවටුන්නේ අපිට වැරදුන්නේ අපි හොඳට ඉන්නවා සමහරට අපි හවම කොහොමද මහත්වෝ ජීවිතේ සැපයිද ඔව් හාමුදුරුවෝ අපි හොඳට සැපෙන් ඉන්නවා හැබැයි ගිහින් අර ගෙවල් අස්සටලා පොඩ්ඩ හැංගිලා බලන් ඉන්නවා සැප විඳින හැටි එතකොට තේරෙනවා සද්ද ඇහෙන එළියටත් සැප විඳින සද්දේ එනිසා සමහර අය කැමති නෑ මේක දුකයි කියලා හිතන්නවත්. මොකද මේ සම්මෝහය වැඩි නිසා හිතන් ඉන්නවා මේ රූපය මම මේ රූපය මගේ මේ රූපය මගේ ආත්මය. මගේ ළඟ ඉන්න කෙනාගේ රූපයත් මගේමයි මගේ ආත්මයමයි. සමහරට ඒ කෙනා දිහා වෙන කෙනෙක් බලනවටවත් කැමති නෑ. ඒ තරමට අල්ලගෙන තහංචි දාගෙන. දැන් අපිට පේන මානෙදි බලන්න එපා කියලා කියන්න පුළුවන්. නොපෙනෙන මානෙදි ඕනතරම් දේවල් රූපෙට වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ එනිසා මගේ රූපයත් මගේ නොවනකොට අනුන්ගේ රූපයක් මගේ කියලා අල්ල ගන්නව නම් අපි මෝඩයෝද නැද්ද මෝඩයෝ පිස්සු හැදිලා වගේ තමයි ඇයි මගේ එකත් මට අයිතිත් නැහැ හැබැයි අනුන්ගේවත් අයිති කරගන්න අයිතිවාසිකම් කියන්නේ යනවා ඒක කරන්න බෑ මේ විශ්ව ධර්මතාවයට අහු වෙලා ඉන්නේ හැමෝම හැම රූපෙම අයිති මේ ධර්මතාවයට මොකක් ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනත් මේ ස්වභාවය උරුමකම් කියනව මේ රූපේ ස්වභාවය ඕකමයි මම කියලා ගන්න දෙයක් නැති බව මගේ කියලා ගන්න දෙයක් නැති බව මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැති බව කියන එකයි මේ වැඩිපුර විස්තරය මම මේ කළේ එතකොට මේ දේශනාවේ තියෙන්නේ කොටස් 20 විතරයි හැබැයි කොටස් 20 අදින්න ඇට කොට කොටස් 20 පාඩම් කරලා නිකන් ඉන්නවා මා ලස්සනයි කිස් තියනවා ලෝම තියනවා නියපොතු තියනවා වගේ කීඳි ඒක කොහොමද හිතන්න ඕනේ කියලායි ස්වාමීන් වහන්සේලා වශයෙන් අපි කියා දෙන්න ඕනේ. නැත්තම් දන්නේ නැහැ තේරෙන්නේ නැහැ. හරිම සරලයි හැබැයි හිතන්න පුළුවන් අමාරු නෑ. කෙස් ටික ඕනනම් කපල බලන්නකෝ. කපල පැත්තකින් තියලා කියන්න බලන්න මේ සිරියාව තියද සෝම්පාලද? කෙස් කියන්නේ. පිරිමියද්ද ගෑනියද්ද? කෙස් වලින් හොයන්න බෑ. ඕනනම් බාබර් සාප්පුවකට ගිහිල්ලා කපපු කෙස් ටිකක් කවලම් කරලා හොයන්න බලන්න අයිතිකාරයා. හොයන්න බෑ හරි පැහැදිලි පටවි දාස ටික එකතු වුණාට පස්සේ අයිතිකාරයෙක් නැහැ කෙස් විතරයි කෙස් ගොඩක් විතරයි ලෝම ගොඩක් විතරයි නියපොතු ටිකක්
විතරයි මේකේ අයිතිකාරයෙක් නැහැ. දැන් බෝම්බයක් කියන දේලා එක තනින්න ගොඩක් මැරුණොත් කෑලි හොයන්න පුළුවන් කාගේද කියලා. මස් ටික වෙනම තියෙයි, කටු ටික වෙනම තියෙයි, සුප් එක වගේ තියෙයි. ඒතර අයිතිකාරය හොයන්න බෑ, මල මිනිය පෙට්ටියකට දාන්න කෑලි හොයන්න බැරි වෙනවා. එහෙම බෙදලා ගියාට පස්සේ එතකොට ඒකත් ඒ වගේ තමයි. දැන් ගවයේ හතරට පළල එල්ලුවට පස්සේ දැන් හරක කියන සංඥාව නැති වුණා. දැන් මොන සංඥාවක් තියෙන්නේ? මස් කියන සංඥාව. මස් කියලා කියන ඊට පස්සේ කඩේට ගිහිල්ලා අපි කියන්නේ හරකෙත් දෙන්න කියන්නේ නේ. ඌරෙත් දෙන්න කියන්නේත් නැහැ. මොනවා කියන්නේ? මට මස් දෙන්න. ඒ වර්ගේ කියනවා. ඒ මස් දෙන්න. ඒතර මස් කෑලි වලට කපලා එල්ලුවම කොක්කේ භාග්‍යතුන් වහන්සේ උපමාව මේක අපේ උපමාව නෙවෙයි. සතිපට්ඨාන සූත්‍රය ධාතු මනසික ආදී කියනවා. ඒ මස් එල්ලුවට පස්සේ කොකු වල දැන් මේ හරකා කියන සංඥාව නැති වුණා. මස් කියන සංඥාව ආවා. දැන් අපිත් හරක වගේ තමයි ඉන්නේ. කෙසුයි ලෝමයි පටලගෙන ඉන්නකොට. මේක ගලවල වෙන් කරා මිනිහා කියන්න බෑ, ගැහැණිය කියන්න බෑ, සත්වයා කියන්න බෑ, පුද්ගලයා කියලා කියන්න බෑ. තනිකරම ධාතු කොටස් ටිකක් විතරක් වෙනවා. පඨවි ධාතු ටිකක්, කෙස් විතරයි, ලෝම ටිකක් විතරයි. මේ ලෝම, මේ සම, මස් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. වෙලාවෙ හැටියට මං හිතන ඇති කියලා. නමුත් නැවත නැවත හිතන්න ඔබ ශ්‍රවණය කරන. ඊළඟ ආපෝ ධාතුව බලන්න කියන භාග්‍යතුන් වහන්සේ. ආධ්‍යාත්මිකව, ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන තමා තුළ තියෙන එක. ඒකේ තියෙන මෙන්න මේවා. පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල්, මේද තෙල්, කඳුළු, උරුණු තෙල්, කෙලසොටු, සඳ මිදුළු, මුත්‍රා. කොටස් 12ක් තියෙනවා. පිත, සෙම, සැරව, ලේ, මමය, මගේ කියලා කවුරුත් කියන්නේ. එහෙනම් වෙනම් බැලුවොත් මේ ආපෝ ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. බාහිර කියන්නේ අනිත් අයගේ. ඔය පිතසෙමත් එහෙම තමයි. ඒවත් මම මගේ කියලා ගන්න පුළුවන් කමක් නැහැ. තුන්වෙනි ධාතු කොටස තේජෝ ධාතුව. ශරීරය මුනුසුමක් තියෙනවනේ, අන්න එකට කියනවා තේජෝ ධාතුව. ශරීරයේ දිරවන ස්වභාවයක්, දැවිලි ස්වභාවයක්, කනබොන ආහාර ජීර්ණය කරන ස්වභාවයක් තියෙනවනම්, මේ ශරීරය තුළ තැවෙන ස්වභාවයක් තියෙනවා නම්, ඒ ස්වභාව හතරක් තියෙනවා තේජෝ ධාතු. ඒ හතරත් මම නොවේ, මගේ නෙවේ, මගේ ආත්මය නොවේ. ධාතු ස්වභාවයක් පමණයි, තේජෝ ස්වභාවයක් පමණයි. ඊට වායෝ ස්වභාව හයක් තියෙනවා. උද්දංගම වාතය, උඩ නගින වාතය, අදෝංගම වාතය, පහළට බසින වාතය, කුච්චිසේ වාතය, කුසෙහි බඩෙහි පවතින වාතය, කොට්ටසය වාතය, බඩවැලේ තුල පවතින වාතය, අංග මංගානුසාරී වාතය, අඟපසඟ එහෙට මෙහෙට ක්‍රියාත්මක කරන, අතපය හොලවන්න හේතු වෙන වාතය වායෝ ධාතුව, ආස්වාස ප්‍රස්වාස, ගන්න හෙලන හුස්ම නාය. ඔය වායෝ ධාතු හය තමයි මම මගේ, මගේ ආත්මය කියලා ගන්න. එහෙනම් කියාද ධාතු කොටස්? පඨවි ධාතු 20යි, ආපෝ ධාතු 12යි, 32යි, තේජෝ ධාතු 4යි, වායෝ ධාතු 6යි, 10යි, 42යි. කෑලි 42කට තමයි මම, මගේ, මගේ ආත්මය කියලා කියන්නේ. 42 එකතු කරලා බැඳලා දැම්මම මම තමයි. ඒ 42 ලියලා දැම්මට පස්සේ මම නෙවෙයි. එහෙනම් අපි තාම ඉන්නේ බැඳගෙන. අපි බැඳගෙන කියන මම කියලා, මගේ කියලා. ලියාගත් දවසට අපිත් මේක ලිව්වොත් අර හරකව කැපුවා වගේ, කෑලි වලට වෙන් කළා වගේ, කෙස්ලොම් ආදිය ගැලෙව්වොත් හිතින්, ඇත්තට නෙවෙයි හිතින් ගලවල. පිතසෙම් සරවාදී අපිට පුළුවන් බෝතල් වලට දාන්න ඕන නැහැ. මොකද ඒවා වැගිරෙන නිසා දාලා වෙන් කරලා තියන්න පුළුවන්. පිත බෝතලේ වෙනමයි, සෙම් බෝතලේ වෙනමයි. දැන් තියෙන සෙම් බෝතල්නේ. දැන් මේක මොකද? සෙම් බෝතලේ. සෙම් බෝතලේ දානවා. ඊළඟට සරව බෝතලයයි. කෙල දාන්න පුළුවන් බෝතලේ. දාලා තියාගෙන බලන මොනවාද? මුත්‍රා ටිකක් දාලා බෝතල් වලට දාලා තියන්න පුළුවන්. තියලා බල බල ඉන්න මේ කාගේද? මගේ තමයි. හැබැයි කලින්. දැන් කාගේද? කාගේවත් නෙවෙයි. ධර්මතාවයක්. එතකොට මුත්‍රා කියලා කියන්නේ මම නෙමෙයි. සරව කියන්නේත් මම නෙවෙයි. ලේ, දැන් ලේ දන් දුන්න බැංකුවට. මොන බැංකුවට? ලේ බැංකුවට. දීලා කියන්න බෑ මේ මගේ ලේ කියලා. හොයන්න බෑනේ. ඔක්කොම එකතු වෙනවා. ඊපස්සේ කාගේ ලේද කියලා හොයන්න බෑ. ඔක දැන් අදහසක් වෙන ජාතිවාදී ගැන කතා කරද්දි කියනවා සිංහල කෙනාගේ ලේ දෙනවා මුස්ලිම් කෙනාට. එයා කියන්නේ ඕක මේ මට කැප නෑ, අපේ ජාතියේ ලේ නෙවෙයි. ඕකේ ගහලා තියනවද මොන සිංහලේද මරක්කලේද කියලා? ලේවල ගහලා නෑ. හැබැයි අපි හදාගත්තා මේක මේ වර්ගලයක්, අර වර්ගලයක්. හැබැයි අන්තිමට අසනීප වුණාම කවුරු ලේ දුන්නා ගැලපෙනවනම්, ලේ වර්ග ගැලපෙනවනම් ගන්නවා. මැරෙන්නට පස්සේ මොනවක් කතන්දර නෑ.
කොහෙන් හරි බේරෙන්න බලනවා. නල්ලේ කියන්නේ මම මගේ මගේ ආත්මල ගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ධාතු කොටස් වල සබා මේවා ඊටාම ගැඹුරු කියන්නේ මේ මේ අමාරුයි කියන එක නෙවෙයි සූක්ෂමයි. හොඳට හිතන්න ඕන. හිතුවේ නැත්තම් වැටෙන්නේ නැහැ. හිතුවේ නැත්තම් සාමාන්‍ය ලෝකෙ විදිහට අපිච්චනවා. මොකද ලේ තියෙන ඇතුළේනේ පේන්නේ නැණි තාම. සෙම තියෙන ඇතුළේනේ ඔක අංගම් හිටියම හරි. පිටත් ඇතුළේ. ඔගේ එලියට ගන්න බෝතල් වලට දාන්න ගියේ නැතුව තිබුණත් ඇතුළට කරලා වහලා තියෙනකම් පරිස්සම්. පේන්නේ නැහැ. හැබැයි එලියට එනලා වෙන එන වෙලාවක් තියෙනවා කවදා හරි. ඒ නිසා සෙම, සැරව, සොටු වගේ ඒවා එලියට එනවා. දැන් ලස්සන ලේන්සුවක් තියන් හුටු බේරෙනකොට හොඳට පරිස්සමට පියදාන්න. කාටවත් පේන්නේ නැති වෙන. තමන් ඉන්න තැන, තමන් වැඩ කරන තැන, තමන් ඉගෙන ගන්න තැන, හෝ සමාජයේ තව කෙනෙක් දැක්කොත් තමන්ගේ හොටු මොකද්ද වෙන්නේ? තමන්ව පිළිකුල් කරනවා. ඒ නිසා ලස්සන ලේන්සුවක් අරන් ගිහිල්ලා බොහොම පරිස්සමට හැඩ විදියට තමයි මේක පියදාන්නේ. සද්ද කරලා පියදාන්නේ නැහැ. කවුරුන් නැති තැනකට ඉල්ලන හොඳට සද්ද කරලා මේක අදින්නේ. ඉන්න තැනකදී හැම කරන්නේ නෑ. මොකද ඒ තරම් පරිස්සම් කරන මේ රූපේ මේකේ තියෙන ලකුණු නැති වෙයි, ලකුණු කැපෙයි. මාම ලස්සනයි කියලා දැන් මට ලකුණු දාලා තියෙන මේ ලස්සන මූණ මැද්දෙන්, නහය මැද්දෙන් හොටු බේරුණොත් එහෙම මේ ලස්සනයි කියන එක කැත වෙනවා. ලස්සන නොවන කෙනෙක්ට වමනේ ගියොත් මොකද වෙන්නේ? ලස්සනෙන් වැඩක් නෑ. එයාගේ බඩේ තිබිච්ච ටික එළියේ. අපි ඒකට කියනවා නොපැසුණු ආහාර මල කියලා මේ ධර්මයේ දැන් අපි කතා කළා. ඉතින් ඒව එළියට ආවට පස්සේ රූපේ කොච්චර ලස්සන වුණත් තේරෙනවා මේකේ තියෙන්නේ ගඳ ගහන බත් ටිකක්, පරිප්පු ඇට ටිකක්, මුං ඇට ටිකක් වගේ කාපු ටික නෙන්නේ එළියට. සෙමත් එක්ක පිටත් එකතු වෙලා එනවා. ඉතින් ළඟ ඉන්න බෑ ගඳයි. එහෙනම් මේ ගඳ රූපය, ගඳ ගහන රූපයක් මමයේ, මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගෙන මම ලස්සනයි අනිත් අය ලස්සන නෑ කියලා මාන්නේ රූපමදි. ඒ සමහර අයට තියෙන ලස්සන වුණාම අනිත් අය දිහා බලන්නේවත් නෑ. මොකද මන්තරන් ලස්සන කෙනෙක් තවත්. හැබැයි ඒ ලස්සන තියෙනවා පිටින් අපි දකින තුරා ඒක අනිත් පැත්ත ගැහුවොත් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා ඒ රූපයට වහන කපුටු බල්ලු එලවන්නට පොල්ලක් අතේ තියන් ඉන්න වෙනවා. ඒ තරම් කපුටු ප්‍රියයි මේකට, සුනකියෝ ප්‍රියයි මේක අනිත් පැත්ත ගැහුවොත්. එවැනි රූපයක් දරන් තමයි මමත් ඔබත් මේ සසර යන්නේ. මේ ස්වභාවයෙන් අත මිදෙන ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි ප්‍රාර්ථනා විතරක් මදි. දැන් කොටස් 42 අද දේශනාවේදී කියලා දුන්නා. අපිට ඊට වඩා දෙයක් අද කියන වෙලාව මදි. ඒ 42 මොකද අපිට කලබලයක් නැහැ. මෙවැනි දේශනාව අපි හොඳට විමසලා ගන්න ඕනේ. හොඳ විස්තර කරගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනාව සංක්ෂිප්තයි. බුදුරජාණන් වහන්සේව දේශනා කරේ ප්‍රඥාවන්තයෝට ඒ කාලේ. හැබැයි අද අපිට සිද්ධ වෙනවා මේක තවත් ගුණ කරලා විස්තර කරලා තේරුම් ගන්නට. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය කියලා අපිට කියලා දීලා තියෙන්නේ? පඨවි ධාතු 20ක්, ආපෝ ධාතු 12ක්, තේජෝ ධාතු 4ක්, වායෝ ධාතු 6ක් කියන 42ක එකතුවක්. මේනොත් ගොඩක්ම ගෝචර වෙනවා අපිට පඨවි සහ ආපෝ ධාතු. ඒක සඳහන් වෙනවා භාවනා ක්‍රම සතිපට්ඨානෙදී කායගත සති වශයෙන්, පටික්කුල මානසිකාර වශයෙන්, දෙතිස් කුණප භාවනාව වශයෙන්. එන අපේ ශරීරයේ කුණ ගොඩව 32ක් තියෙනවා. ඒ 32 පිළිකුල්ය කියන සංඥාවට තමයි පටික්කුල මානසිකාරය කියලා කියන්නේ. ඊට මේකේ වාසිය මොකද්ද? මේ ලෝකේ සාමාන්‍ය පුදුන් ජනතාව මේ රූපය දැක්කට පස්සේ මේකේ වසඟ වෙනවා. ඇලෙනවා. සමහර අය කියන පිස්සු ඇදෙනවා කියලා. ඒ තරම් මුලා වෙනවා. එහෙම නොවෙන්න නම් ඒ ලස්සනයි කියන රූපේ තියෙන කෙස් ටිකක්, ලොම් ටිකක්, නියපොතු ටිකක්, දත් ටිකක්, මස් ටිකක්, නහර ටිකක්, ඇට ටිකක්, ඇට මිදුළු ටිකක්, බඩවැල් ටිකක්, අතුණු බහන් ටිකක්, වමන ටිකක්, ආන් අසුජි ටිකක් ඇතුළට යන්න යන ගඳ වැඩි, දැනනවා වැඩි. මුල් පහේ දැනෙන්නේ නැහැ. මුල් පහ හොඳට හොදන්න පුළුවන්. ඇයි? කෙස් නාන්න පුළුවන්, තෙල් ගාන්න පුළුවන්, ලෝමත් එහෙමයි. නියපොතු කපන්න පුළුවන්, හැඩ කරන්න පුළුවන්, පාට කරන්න පුළුවන්, දත් මදින්න පුළුවන්, දත් ගැලවුණොත් දාන්නත් පුළුවන්, හැඩ දත් දාන්න පුළුවන්, දත් කැතන සම වුණත් පැහැපත් කරගන්න නොඑක් ආලේපන වර්ග තියෙන. හැබැයි මස් පැහැපත් කරනවා කියලා කතාවක් නැහැනේ. නහර හැඩ කරන්නේ නැනේ කවුරුත්. ඇයි? පේන්නේ නැනේ. ඒව හැඩ කරන්නේ නැහැ. ඒවා හැඩද කියලා දකින්න වෛද්‍යවරු. ඇයි? යාල සැත්කම් කරනකොට හොඳට පෑදෙනවා නහර, ඇට පේනවා. ඉතින් එයාලට ධර්ම මනසිකාරයක් ආව නම් ඉක්මනින්ම නිවන් දකින්න පුළුවන්. ඇයි? හොඳට මේ ශරීරයේ ස්වභාවය පේන නිසා. එහෙනම් පිටින් තියෙනේවා ලස්සනයි, ඇතුළේ තියෙනේවා
ගඳයි කැතයි දුගඳයි. එහෙනම් මෙතනදී දේශනා වහනකොට අපිට මොකක්ද ඇති වෙන්න ඕනේ? සසර ගැන කලකිරීම ඇති වෙන්න. ඉතින් කලකිරීම ඇති වුණා නම් අපි මොකද කරන්න ඕනේ? වහ වහාම මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඕන. ප්‍රමාද වෙන්න හොඳ නැහැ. අප්‍රමාද වෙන්න ඕනේ. අපි හිතනවා මේ ධර්ම දේශනාවල් අහන්නේ හොයාගෙන නිවන් දකින්න කැමති පිරිසක්. එනිසායි අපි මෙහෙම අනුශාසනා කරන්නේ. අපි හිතන්නේ නැහැ බහුතරයක් ලෝකවාසී ජනතාව මේ වහයි කියලා. නමුත් සුළු පිරිසක් හරි අහනවා නම් අහන්නේ ඔබ නිවන් දකින්න කැමති නිසා. නැත්තම් මේ වෙලාව ඔබ යොදන්නේ බණහන්. ඔබ එහෙනම් රූපවාහිනී මොන හරි යන කතන්දරයක් කට අරගෙන බලයි නිවන් දකින්න අවශ්‍ය නැති කෙනෙක්. එහෙනම් අපි දේශනා කරන්නේ ඔබ වෙනුවෙන් ඔබගේ නිවන සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවයි. ඒකට තියෙන හොඳම මාර්ගයක් එක භාවනා මාර්ගයක් තමයි සතිපට්ඨාන භාවනා තුළ ධාතු මනසිකාර භාවනාව. ඒ ධාතු මනසිකාරය පිළිබඳ තමයි අද මේ මහා රාහුල වාද සූත්‍රයක පරියායක්. තව විස්තර තියෙනවා. ආනාපාන සති භාවනා ගැන කියන තමයි අපි හිතුවේ. නමුත් අද කාල වේලාව හරස් වුණා. එච්චර දුර යන්න බැරි වුණා. කොහොම නමුත් පඨවි ආපෝ තේජෝ වායෝ සහිලන ආකාශ ධාතු. තවත් ධාතුවක් තියෙනවා. තමන්ගේ ආධ්‍යාත්මය තුලත් තියෙනවා, බාහිරවත් තියෙනවා. මොනවද මේ ආකාශ ධාතු? ආහාර ගන්නකොට ඒ ආහාර ඇතුල් වෙන මාර්ගයක් තියෙනවා. ඒ ඇතුල් වෙච්ච ආහාර කුස ඇතුළට අරගෙන යන මාර්ග තියෙනවා. ආහාර මාර්ග කියලා තමයි මේකට කියන්නේ. ඊළඟට ඇතුළුණා වූ ආහාර ජීර්ණය වෙලා බැහැර වෙන මාර්ගිකුත් තියෙනවා. ඕන්න ඔය මාර්ගය තමයි අපි කියන්නේ අවකාශ ධාතු. අවකාශ ධාතු. ඊළඟට අපේ ශරීරයේ කන් සිඳුරු, නාස් සිඳුරු, මුඛ සිඳුරු තියෙනවා. ඒ සිඳුරු වලටත් කියනවා ආකාශ ධාතුව. ආධ්‍යාත්මික ආකාශ ධාතුව. බාහිර ආකාශ ධාතු ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ මේ පරිසරයේ තියෙන ඕන තරම් අවකාශ. නමුත් ශරීරයේ තියෙන මෙන්න මගේ නෙවෙයි මගේ ආත්. මොකද මේ රූපය පිරිසිඳ වෙන්කර දකින්න තමයි අවකාශය තියෙන්නේ. ඒ අවකාශ ධාතුවත් එකතු කරන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා සතර ධාතුන්ට අරකත් එකතු වෙනවා. අවකාශ ධාතුවත් සහිතව බලුවට පස්සේ රූපය වෙන්කොට දැකීමට තමයි අවකාශය හේතු වෙන්නේ. මේ කියන ශරීරය මම නොවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නොවෙයි කියලා වඩන්නට අපි සූදානම් වෙන්න ඕන, උත්සාහ කරන්නට ඕන. එසේ කිරීමෙන් අපට මේ භාවනා මාර්ගය සඵල වෙනවා. මාතෘකා කරගත් ගාථාවෙන් විස්තර කළා. ආනාපාන සතියස්ස, ආනාපාන සතිය පරිපුන්න සුභාවිතා, පිරිපුන්න භාවිතා කළොත්, සුභාවිත කළොත්, මනවින් භාවිතා කළොත්, අනුපුබ්බම් පරිචිතා පිළිවෙලින් දියුණු කළොත්, යථා බුද්දේන දේශිතයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට. සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බා මුත්තෝව චන්දිමා. ඔහු මේ ලෝකයේ බබලවනවලු වලාකුලෙන් මෙදුණු සඳක් වගේ. එමනම් ධාතු මනසිකාරය වඩලා අනිකුත් භාවනා දියුණු කරලා කය ඍජු කරගෙන ඇතුල් වෙන පිට වෙන හුස්මට සිහිය යොමු කරලා ඒ සිහිය පාදක කරගෙන සිත එක්තැන් කරලා ඒ තුලින් ධානය වඩලා ඒ ධානය පාදක කරගෙන නාම රූප විපස්සනාවට හැරිලා ඒ විපස්සනා වැඩිමෙන් සෝවාන් ආදී මාර්ගඵල ලබමින් ශ්‍රාවකේ කවදාරි ආනාපාන සතිය මුල් කරගෙන අරිහත්ත්වයට දක්වා යනවා. ඒ රහතන් වහන්සේ ආනාපාන සතිය මුල් කරගෙන රහත් වුණාට පස්සේ මේ ලෝකයේ බබලවන හරියට වලාකුලෙන් මිදුණු සඳක් වගේ. ඒ තමයි ආනාපාන සති භාවනාවේ ආනිසංස. මහත්ඵලයි කිව්වා, මහානිසංසයි කිව්වා. එහෙනම් ඊළඟ දේශනා වාරයකදී අපි බලාපොරොත්තු වෙනවා ඊතුරු භාවනා ක්‍රම කිහිපයක් සමගම විස්තර ඇතුව මේ ආනාපාන සති භාවනාව කියන මාතෘකාව කතා කරන්නට. එතෙක් අපි සිහිපත් කරගමු මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ භික්ෂු වර්ගයේහි සඳහන් වන මේ දෙවනි දේශනාවයි මහා රාහුල වද සූත්‍රය. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට තරුණ වයසේදී මේ දේශනාව පැවැත්වී බුදුරජාණන් වහන්සේ සමග පිණ්ඩපාති වඩිද්දී පසුපසින් ගමන් කරද්දී රූපය කෙරෙහි චන්දරාගය ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේගේ රූපය හැඩේ මටත් පරිණායක රත්නයක් වෙන්න තිබුණාය කියලා. එහෙනම් දඹදිව තලයේ සෝභමාන වෙනවායි කියලා. එහෙනම් නිවන ගැන හිතින් පැත්තකින් තියලා සක්විති රාජ්‍ය ගැන හිතුණා. රූපය ගැන ඡන්දයක් ඇති වුණා. ඒ වෙලාවෙන් බුදුරජාණන් වහන්සේ නැවත හැරිලා රූපය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා අනුශාසනා කළා.
එදා දාන වළඳන්නේ නැතුව ස්වාමීන් වහන්සේ ඒ අනිත්‍ය භාවනාව හවස් වෙනතුරු වැඩුවා. ඒ වඩන වෙලාවේ සාරිපුත්‍රයන් වහන්සේ තැවිල්ල දේශනා කළා, අවවාද කළා රාහුල ආනාපාන සතිය වඩන්න කියලා. ඒ නිසාම හවස් වරුවේ භාවනාවේ නැගිටපු ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හැම වෙලා අහනවා, විස්තරය ධාතු විස්තරය තමයි අද මේ අද දේශනාවදී අපි මාතෘකා කරගත්තේ. මූලික වශයෙන්ම වැඩිපුර විස්තර කරේ ධාතු මනසිකාරයයි. ඒ ධාතු මනසිකාර කිරීමේදී සම්මෝහය දුරු වෙනවා, පුද්ගල සංඥාව සත්ත්ව පුද්ගලාත්ම සංඥාව දුරු වෙනවා, සත්වයක් නැත, පුද්ගලයක් නැත, ආත්මයක් නැත, මේ රූපේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන අවබෝධ ඥානය දක්වා ශ්‍රාවකයා දියුණු වෙන භාවනාව තමයි මේ ධාතු මනසිකාර භාවනාව. එතනින් අද අපි දේශනාව සමාප්ත කරමින් බලාපොරොත්තු වෙනවා මෙතෙක් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්, භාවනා මනසිකාර කිරීමෙන් රැස් කරගත් අනන්ත ප්‍රඥාපාරමී කුසලය ඔබ අප සියලු දෙනාටත්, දෙවියන් සැත් සියලු ලෝකවාසී සත්වයන්ටත් සුවසේම දානාදී පාරමී පුරමින් නිවන් මඟ පූර්ණය කරමින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවණින් සැනසෙන්නම හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.